කුරුල්ල කතාවට ආදරය කරනවා ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඇත්තටම හැමෝම පුදුම කරන කොටසක් ගැන තමයි පාට කුරුල්ල කතාව තුළින් මම අවධානයට ලක් කරගත්තේ. ඉතින් වීඩියෝකට යන්න කලින් ඉල්ලනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් වගේම උනන්දුවක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවා නම් එහෙනම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරමින් මාහා සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි. මට මේ මොහොතේදී ඔයාව දැනුවත් කිරීමට පුළුවන් කාරණාවක් ඇති කරගන්න වෙන. කොටින්ම කියනවා නම් ඔයා හොඳ විශ්වාසයක් මේ වෙලාව වෙනකොට තියාගන්නත් ඕනි කියන කතාව ගැන තමයි. මං අද වීඩියෝ එක හරහා මතක් කිරීමටත් කටයුතු කරන්නේ. ඉතින් ඔයා මෙතනදී මෙන්න මේ වගේ විශ්වාසයක් තියාගන්න ඕනි කියන කාරණාව තමයි අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට අපිට අවකාශයක් තියාගන්න වෙයි. ඔයා දන්නවද මේ කාරණාව අපිට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ඔයා දන්නවනේ දැන් ඉතින් මෙන්න මෙයා කරේ වෙන කිසිම දෙයක් නෙවෙයි. අවංකවම කියනෝ නම් මෙයාට කරන්න තවත් හොඳ කාරණාවක්. ඒ කියන්නේ කෙවින් තමන්ගේ තාත්තා එන්න කලින් මේ නූල ඇත්තටම මංජිතක කරේ බැඳලා ඊගාවට මේ හැමදේම තමන් සන්තකයට පත් කර ගන්න තමයි සූදානම් උනේ කියන එක අපිට හොඳින්ම පේන්න තිබුණා. හැබැයි මේ දේවල් අපි කවුරුත් නොහිතපු විදියටයි වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම හදිසියෙම ඔයා දන්නවද යන්න සිද්ධ වෙනවා. ඒ වෙන කාටවත් නෙවෙයි ඇත්තටම හාමුදුරුවන්ට. ඉතින් හාමුදුරුවන්ට යන්න සිද්ධ වෙන නිසාම හාමුදුරුවෝ ඉක්මනින්ම පැමිණීම බලාපොරොත්තුෙන් හිටියේ. ඉතින් ඇත්තටම මංජිතේ කරේ හැමදේම බැඳලා ඊට පස්සේ මේ දෙන්නම ඉන්න වෙලාවේ හදිසියෙම තාත්තා පැමිණෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි විශේෂම කාරණාව විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ තාත්තා ආව කියලා. හැබැයි එනකොට හාමුදුරුවන් වහන්සේ නැහැ කියන එක මට කෙලින්ම කියන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මංජිත කෙවින් එතකොට තව කවුද? මේ කෙවින්ගේ තාත්තා පන්සලේදී මුණ ගැහුණත් හාමුදුරුවෝ නැති නිසා ඒ වගේ ප්‍රශ්නයක් ඇති නොවන බව අපිට මේ මොහොතේදීම සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්න වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මට ඔයත් එක්ක කතා කරන්න ඕන උනේ. කොහොම වුණත් ඔයා දන්නවද පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් එක්ක මෙන්න මේ වගේ කාරණාවක් නම් සිද්ධ වෙයි කියන කතාව අපිට මේ වෙලාවේදී මතක් කරන්නටත් පුළුවන් කමක් ලැබෙනවා. කොටින්ම කියනවා නම් ඒ විශ්වාසය අපිට මේ මොහොතේ තියාගන්නත් වෙනවා කියන කතාව ගැන තමයි අද මේ වීඩියෝ එක තුළින් අපිට මතක් කරලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කොටින්ම කියනවා නම් ඔයා විශ්වාස කරන්න අනිවාර්යයෙන්ම දැන් මංජිත සහ කෙවින් දෙන්න එකතු වෙන නිසා මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම පුළුවන් වේවි. ඒ පුළුවන් වෙන්නේ අවංකවම කියනවා නම් ඔය තාත්තගේ කණෙන් රිංගන්න.